ආගේ පැහැදිලි කිරීම කරගත්ත නම් හොඳයි. ගරු කතානායකතුමනි, බොහොම පැහැදිලිව ගරු ජනාධිපතිතුමාගේ කතාවෙන් පස්සේ මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා නැගිටලා ප්‍රශ්නයක් මම හිතන්නේ මේ කාරණා ගැන සභාව විවාදයක් තිබුණත් හොඳයි. මොකද විවිධ මත තියෙනවා, විවිධ නෑ ටිකක් මම කියන්නේ. ඒත් මම විපක්ෂ නායකතුමාට කියනවා මේ සියල්ලට එතුමා වග කියන්න ඕනේ. අප්‍රේල් 10 වෙනිද අගමැතිකම ගත්ත නම් මේ එකක්වත් වෙන්නේ නැහැ. මම මට පුළුවන් විදියට වැඩේ කරු. ඉක්මන් කරන්න. මම ඔබතුමාගෙන් පොඩි වෙලාවක් ලබා දෙන්න. ජනාධිපතිතුමා යනවනේ. ඇයි ජනාධිපතිතුමා යන්නේ? කරුණාකරලා ඉඳලා මගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඇයි නැගිටලා යන්නේ? ඇයි ජනාධිපතිතුමා නැගිටලා යන්නේ? මොකද බයද? බයද? බයද උත්තර දෙන්න බැරිද? මොන නිවටකමක්ද? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? හරි. ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? දැන් මම ජනාධිපතිතුමාගේ කතාවට හොඳින් සවන් දුන්නනේ. ගරු විපක්ෂ නායකතුමනි, ඇයි අපිට උත්තර දෙන්නේ නැත්තේ? තවත් මේකේ කලබල හදාගන්න. මේ භාෂණේ නිදහස නැද්ද? ඇති. කතා කරන්න අවසර නැද්ද? ඔබතුමා පැහැදිලි කිරීමකට නේ ඉල්ලුවේ. එහෙන්න. මේගොල්ලෝ කෑ ගහනවනේ. කරුණු පැහැදිලි කර ගැනීමකට ඉල්ලුවේ. නමුත් කතා කරන්න ගියාමනේ මේ අවුල ඇති උනේ. ඈ. මොකද්ද? කරුණා කරලා කරුණු පැහැදිලි කර ගැනීමකට ඔබතුමාගේ කතාව සීමා වුණා නම් ওই ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමාගේ ප්‍රකාශනය නිදහසේ නිසොල්මන්ව නිහඬව අපි අහගෙන ඉඳලා ඒක එලෙස කරන්නටත් විපක්ෂ නායකවරයා යම්කිසි කරුණුකාරණ දත්ත කේන්ද්‍රීය වහන්න යනකොට ඇයි මෙහෙම ජනාධිපතිතුමා නැගිටලා යන්නේ? අපි විවාදයක් කරමු. ඇයි මේ නිවටකම? ඇයි මේවට උත්තර දෙන්නේ නැත්තේ? මට කරුණාකරලා අවස්ථාව දෙන්න. අපි විවාදයකට නිමිතයි. ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. ඔබතුමා පක්ෂග්‍රාහී වෙන්න එපා. පක්ෂග්‍රාහී නෙමෙයි, අපි විවාදයකට දිනයක් දාගන්න. නෑ නෑ, විවාදේ නෙමෙයි. මට කරුණාකරලා මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාව දෙන්න. මේ අවස්ථාවේ කතා කරන්න දැන්. මට මේ අවස්ථාවේ කරුණුකාරණා ඉදිරිපත් කරන්න අවස්ථාව දෙන්න. ඔබතුමාට පිළිතුරු දෙන්න ජනාධිපතිතුමා නැහැ. භාෂණේ නිදහස. අපි න්‍යාය පත්‍රයට යන්න. මගේ මූල්. ඔව්. ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා නිදහසේ ප්‍රකාශනපත් කරාම ඔව් ගරු කතානායකතුමනි, ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ වේලාවක් අරගෙන අද දවසේදී පැහැදිලි කිරීමක් කරා. එතුමාගේ ප්‍රකාශයක්, ඒක කතාවක්. හැබැයි එතනින් පස්සේ පැහැදිලි කිරීමක් කරන්න ඇහුවාම කෙකර ගගා තෙපර බබා පැය භාගයක් විතර එක එක විදියට වටේ ගිහිලා ප්‍රශ්න අහන්න නැතුව පැහැදිලි කර ගැනීම කෙලින් ඇහුවනම් ප්‍රශ්නෙට උත්තර දෙන්න තමයි ජනාධිපතිතුමා අහගෙන හිටියේ. හැබැයි මෙතන ප්‍රශ්නෙකුත් නැහැ, මෙතන අඳෝනාවක් විතරයි තිබුණේ. හැබැයි මෙයා දන්නේ ජනාධිපති කවුද කියන්නේ, විපක්ෂ නායක කවුද කියන්නේ කියලා. ජනාධිපතිතුමාට පුළුවන් නම් මටත් දෙන්නලු. ඔහොම තමයි ඇහුවේ. මගේ තාත්තා මැරුණාම අම්මේ කවදද අම්මා දිවුරුම් දුන්නද කියලා ෆ්ලයිට් එකෙන් බහින කොටත් ඇහුවේ. ওই විදියටම තමයි. හරි. බොහොම ස්තුතියි. හරි. ඔව්, විපක්ෂ නායකතුමා ඉක්මන් කරන්න. මේ දැන් මේ අනවශ්‍ය කතානායකතුමනි, එපර ගාපු එක බබෙකුට ඊයේ ඉරණම අත්තුණා. ළඟදීම මේ අයගේ තිරණම නිර්මාණය වෙනවා. ඒකත් එපර ගාගා කෙපර බබාලා කවුද කියන එක ඔප්පු වෙයි. මම ගරු කතානායකතුමනි, මම ඔබතුමාට කියන්න කැමතියි,